වහන්ස මට සමාවන්න. අපිට මේ අතරවාරයේදී සිරස FM පන්සිල් මළුවේදී ධර්මය ශ්‍රවණය කරපු එක්තරා තරුණයෙකුගේ ගැටලුවක් සම්බන්ධ කර ගැනීමට සිදුවනවා. මේ ප්‍රශ්නේ යොමු කරන්නේ ආබාධිත තරුණෙක් අවුරුදු 23ක. ඔහු ඉතාමත් ඔහු දන්නාව දේ ඉඳලම කුසලයට පිනට නැඹුරුණු කෙනෙක්. නමුත් මේ වෙනකොට කතා කරගත නොහැකි ස්නායු රෝගියෙක් බවට පත් වෙලා තියෙනවා. මේ තත්ත්වයට ඔහු පත් උනේ ඇයි කියන එක ගැන ස්වාමීන් වහන්සේ ඔහු විමසනවා. මෙහෙමයි නෝනා, ඒවා ඉදින් අකුසල් විපාකයන් තමයි. තේරෙනවද? අපි සංසාරේ කළා වූ සත්ව හිංසාවමයි ඔවට හේතු වෙන්නේ. දැන් ඔබ මාළු කඩේට යන්න, මාළු කඩේ කකුලුව දින්නවා දාලා. ඒ කකුලෝ පණ ගහනවා. සමහර කකුලෝ ඇවිදගෙන ඇවිදගෙන දුවනවා. දුවනකොට කකුලුවාගේ අඬු හතර කඩලා එතනින් තියනවා. දැන් කකුලුවාට දුවන්න බැහැ. තේරෙනවද? සමහර සත්තු ඇවිල්ලා දඩයන් කරන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ දඩේ මේ ගිලා සතා මරනවා. නමුත් බාගෙට මැරිලා තියෙන්නේ සතාව සම්පූර්ණයෙන්ම මරන්නේ නැහැ. සම්පූර්ණයෙන් මැරුවොත් මොකද උදේ වෙනකොට සතාගේ මස් කුණු වෙනවා. ඒ නිසා අර පණ ගෙහි ගෙහි ඉන්න සතා එහෙම්ම මෙතන තියලා තියෙනවා. ඒතොර දැන් බුදුරජාණන් වහන්සේට දීර්ඝ කාලයක් ඇතිවෙන්නා වූ හිසේ අමාරුවක් තිබුණා. ඒතොර බුදුරජාණන් වහන්සේ කියනවා මේ හිසේ අමාරුවක් හේතුඵල ධර්මයක්. හිසේ අමාරුවක් කියන්නේ ස්නායු රෝගයක් නේ නේද? ඒතොර බුදුරජාණන් වහන්සේ කියනවා මේක හේතුඵල ධර්මයක්. මොකද උන්වහන්සේ බෝධිසත්ව කාලෙකදී මේ මාළු බාල තැනකින් ඇවිදගෙන ගියා. එතකොට මේ මාළු බාන තැනින් යනකොට අර මාළු අල්ලන මිනිස්සයා මාළු ගොඩක් අල්ලලා බාල්දියක දාලා මාළු ටික ගැහි 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 බාල්දියේ ඉන්නවා. මෙයා කියනවා අද නම් ඔයාට හොඳ මාළු ටිකක් අහුවෙලා තියෙනවා කියලා. එච්චරයි කිව්වේ එයා යනවා. ඉතින් එහි විපාකය නිසා බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේටත් ඒ හිසේ අමාරුවේ ස්නායු සම්බන්ධ රෝගේ සකස් වුණා කියලා. එහෙනම් නෝනා, ඒ මහත්යාට ওই සිද්ධ වෙලා තියෙන සංසාරේ කළා වූ සත්ව හිංසා අකුසලයක්මයි. ඒ නිසා නිරේතුරුවම ඒ මහත්යා කරන්න ඕනේ පුළුවන් තරම් මෛත්‍රී චිත්තයක් ඇති කරගෙන ජීවත් වෙන. දකින දකින සෑම රූපයක් දකිද්දිම සූපත් වේවා කියලා චිත්තය ඊළඟට ඇති කරගන්න. තිරිසන් සතෙක් දැක්කත් සූපත් වේවා කියලා චිත්තය ඇති කරගන්න. පුළුවන් තරම් පන්සලට ගිහිලා බෝධි පූජා තියලා මගේ ජීවිතයට බලපාන එවැනි සත්ව හිංසා අකුසල් කර්මයන් තියෙනවා නම් මේ කරන්නා වූ කුසල් බලයෙන් ඒ අකුසල් තුනී වේවා කියලා චිත්තයක් ඇති කරගන්න. එහෙමත් නැත්නම් මසට වෙන් කරලා වූ සත්වෙක් ඔය කුකුලෙක් කුකුල් මස් කඩේක ඉන්න කුකුලෙක් ඒ වගේ දෙයක් හරකෙක් නම් එහෙම දෙයක් අරගෙන එවැනි සතෙක් නිදහස් කරලා ඒ තුලින් ලබන්නා වූ සතුට මගේ ජීවිතේ මං අතීතේ මෙවැනි සත්ව හිංසාවන් කළා තියෙනවා නම් මේ කළා වූ කුසලයේ බලයෙන් යටපත් වේවා කියලා හිතනවා. නමුත් ඒවා මෝහයට අදාළ දේවල්. නමුත් අපි මුලින්ම පින ශක්තිමත් කරගන්න එපා නේද? තිරිසන් සතා සිරිසන් සතා එතන මරණයෙන් මිදෙව්වා කියන කාරණයෙන් තිරිසන් සතාට වෙන යහපත නැහැ. එයා ආයිමත් ගිහලා ඒ කුලේ මිපිදලා ආයිමත් මැරුම් කනවා. නමුත් අපිට දැන් ඒක නෙමේ අදාළ කරගන්න ඕන. අපිට අවශ්‍ය පින ශක්තිමත් කරලා අපි නිරෝගී භාවයට මුලින්මපත් වෙන්න. ඒ නිසා එතනදී අපි අර ආකාරයෙන් කටයුතු කරන්න අනිවාර්යයෙන්ම නිරතුරුව මෛත්‍රී චිත්තයක් වඩන්න, විශේෂයෙන්ම තිරිසන් සතුන් මනුෂ්‍යයා කරේ මෙත්තිස පතුරවන්න, පතුරවලා නිරතුරුව පුළුවන් තරම් බෝධි පූජාවන් කරලා අතීත අකුසල් තියෙනවා නම් යටපත් වේවා කියලා හිතන්න. ඊළඟට නිරතුරුවම ඔය මසට වෙන් වෙලා තියෙන සතුන් ඉන්නවා නම් ඒ සතුන් නිදහස් කරලා ඒ සතුන් නිදහස් කිරීම තුළින් ලබන්නා වූ දේ අතීත අකුසල් සංස්කාරය යටපත් වේවා කියලා හිතන්න. ඉතින් එහෙම කරන ගමන් තමන්ට පුළුවන්කමක් තියෙනවා නම් රෝගී පුද්ගලයින්ට උපස්ථානය කරලා බෙහෙත් තරම් දෙන්න. එවැනි කටයුතු තමයි නෝනා ඔයනි ප්‍රශ්නෙකට තියෙන විකල්පය.